විර් දාන ශීල භාවන ප්‍රතිපත්ති වෙල නිරතවන්නට ලැබෙන ආමිස්ස ප්‍රතිපත්ති පූජාවන් සිදුකරන්නට ලැබෙන උතුම් වූ වස්සාන කාලයයිීමේ ඉතිං පුරාතුන් මසක් තුළ කුටිතුළ ආවාස තුළ පන්සල් තුළ රැඳමින් ප්‍රතිපත්ති පුරමින් ආර් ෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කරමින් ඒ උතුම් වූ නිර්වාන මාර්ගේ තුළ ජීවත්වන ආරයන් වහන්සේලාට ඇප උපස්ථාන කරන කාලවකවානුවක් උන්වහන්සේලා රැකබලාගන්නා කාලවකවනුවක් ඒත් තාමත්ම ශ්‍රද්ධහාවෙන් කරන කාලවකවානුවක් ඉතිං අපේ ස්වාමිණ වහන්සේ තවදුරටත් මේ සසරින් එතරවන්නට අපට ලබාදී ඇති මේ වස්සාන සමයේ ආරය අෂ්ඨාංගික මාර්ගය චතුරාර් සත්‍ය ප්‍රගුණ කරගන්නට අප විහෙසවයුත්තයේ කෙසේධපේස්වාමින් වහන්ස. අප කළේතු දැන්ම් මනවාද අපේස්වාමිනි වහන්ස තවදුරුට ත අපට පහදා දෙෙනසෙක්වා. දැම් මේ සුන්දර වස්සානයක් උදාවෙලා තියෙනවා මගධන දැන් පලවිනි මාස ගෙවී ගියා වස්සානයේ දෙවිනි මාසය තමයි මේ උදාවෙන්නේ. එතොට මේ වස්සානය කියන්නේ දානමය සීලමය භාවනාමය පින්කම්මොලින් පිරීගියාාවු තුන්මාසයක්. ඊළඟට චීවරමාසය උදාවෙනවා චීවරමාසය පිින්කම්මාසේ බවටයි අපි පත් කරගන්න. එනිසා නිරය තුරුව අපි දක්ෂවෙන්න ඕනේ ආරෂ්ටාංගික මාර්ගගේ වැඩනාආකාරයෙන් මේ පින්කන් සිද්ධ කරගන්න. එතනදි ආරේෂ්ටාංගික මාර්ගේ පින්කම කියන කාරණය නියෝජනය කරන්නේ සම්මාවායාමයන් සම්මාවායාමයන් කියලා කියන්නේ ආයේෂ්ටාංගික මාර්ගේ හයවෙනි මාර්ගන්ගේය? ම්වායාමයන් අයිති වෙන සමාධයට අදාළ ධර්මතාවයන්ට එතකොට සම්මා වායාමයන් කෙල කියන්නේ කරන්න ආ වූ කුසල් අපි ශක්තිමත්ත කරනවා නොකලාවූ කුසල්ලපි කරන්න පටන්ගන්නවා කලා වූ අකුසල්වොල්ට අපියන්නේ නෑ නොකලාවූ අකුසල් අපි කරන්නේ එනම් මේ . සමස්ත වස්කාලය පුරාවට ජීවරමාසය පුරාවට අපි මේ සිදුකරගන්න සෑම පින්කමක් තුළින්ම අපි දක්ෂවෙන්න ඕනේ අපේ සම්මාවායාමයන්ගේ ශක්තිය අපි ඇතිකරගන්න. දොට සම්මා වායාමයන්ගේ ශක්තිය ඇතිකරගත් තොත් පමණයි අපේ සමාජයට සම්මා සතියක් ඇතිවෙන්නේ. සම්මා සතියක් ඇතිකරගත්තොත් පමණයි අපේ සමාජයට පංචනීවර්ණයන් බැහරවෙච්ච, සති සම්බෝජ්ජන්ග්‍යන්ගෙන් උපදින සපතබෝච්ජන්ගයෝ ඇතිකරගන්න පුළුවන්වෙෙන. අදාපේ රටේ දුර්ර්වලම වෙලා තියනෙ සතිසම්බෝජ්ජන්ගේයයි සති සම්බෝජ්ජන්ගේ දුර්වලවීම නිසා සමාජයේ පංච නීවර්ණයන්ගේ ග්‍රහණට දැඩිවිදිහට නත්තු වෙලා තියෙනවා. ඒමනං. සමාජය මේ මොහොතේ ඇතිවෙලා තියෙන්න්න වූ මේ සම්මා සතියේ දුර්වලභාවය. හොඳ නරක තේරුම් ගන්න තියෙන අපාසුභාවය. ොද කාටුවවත් හොඳ නරක තේරුම් ගන්න බැහැ. හොඳද නරකද කියෙන කාරණය නෙමේ වටින්නේ තමාට වෙන්නා වූලාභය තමාට වෙන්නව්වාසිය ගැනයි. ආත් මාර්ථ කාමයෙන් පිරුණාගේආවු සමාජය අද සමාජය තුළ ජීවත්වෙන. රට ගැන හිතන්නේෙ නෑ. උපන්ජාතිය ගැනු පංආගම ගැන හිතන්න නෑ. ඒ සියල්ලම යටපත්තරලා, තමාගේ ඇසකණනාසය දිවසරීරය මනස පිනවීමේ පංචනීවරණය දොලදුකෙන්, පෙළෙන සමාජයක් බවට අද සමාජය පත්වෙලා තියෙන. එනන් සමාජය තුළ සම්මා සමාජිය දුර්වල වුණේ සම්මා සතියේ දුර්වලභාවය නිසා, සම්මා සතිය දුර්වල වෙන්නේ සම්මා වායාමයන්ගේ දුර්වලභාවේ නිසා එනිසා ඔබ දක්ෂ වෙන්න. මේ උදා වූ සුන්දර වස්සානය පිංහතුනේ. සම්මාවායාමයන් වැඩෙන වස්සානයන් පෞ්ට පත් කරගන්න. සම්මාවායාමයන් වැඩිෙන වස්ථානයක් බෞට පත් කරගන්න නං. ඔබ දක්ෂවයුතුයි. ඔබ කරන සෑම කටින පින්කමකට අදාළ ධර්මතාවයක්ම මුල් මාර්ගංග පහෙෙන් පෝෂණය කරගන්න. එිනිසා ඔබ කරන පින්කං, ආජීව අට්ටමක සීලයෙන් නිරේතුරුව පෝෂණය කරගන්න. ඊළඟට සම්මා සංකප්පයන්ගේ, අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නික්කම්ය නිරතුවම අවිංසාවතුළටන්න. යිකෝ මාන්සිකුව කිසිම කෙනෙකුට හිංසා කරන්නේ පාමකොද මෙවැනි පින්කම් වලින් තරකකාරීත්වය ගොඩා කිස්මතු වෙනවා. නෙක්කම් මේ බැහැරවෙනවා පින්කම් මමේ මගේ මගේ ආත් මේ කියලගන්නවා මමමයි පූජා කරන්න ඕනේ මමමයි දන් දෙන්න ඕනේ මමමයි පින්කං කරන්න ඕනේ මම මයි කටින පින්කං කරන්න ඕන කටිනජීවරේ මයි පූජා කරන්න ඕනේ මේ කටින චීවරයට මංකාගෙන්වත් නූල්පටක්වත් ගන්නේ මේ කටින චීවරයට මංකාගෙන්වත් සත පහක්වත් ගන්නන්නේ මංහැමෝට මොහරෙන් කටිනී ලෑස්සි කල මම මයි පූජා කරන්න ඕනේ නෙක්කාම් මෙෙන් තොර පූජාවක්. ලෝබදේශ මෝයන්ගෙන් පිරුණාාවූ පූජාවක් ඇත්තට මේ පූජාව සැබෑ කටිනයක් වෙන්නේ නෑ ොකො දේ තුලින් සම්මාවායාමයක් ඇතිවෙන්නේ නෑ. එනිසාපි දක්ෂවෙන්න ඕනේ අපි කරන සෑම පින්කමක්ම හැමෝම සම්බන්ධ කරගෙන හැමෝම හවුල් කරගෙන හැමෝම සුවපත්වේවා කියෙන චිත්තයෙන් පිදුම් ලබමින්. ඔබ කරන පින්කම කරන්න. අපි කරන පින්කම දැකලා. හැමෝම සතුට සිතින් අනුමෝදන් වෙනවනං. අනේ මමත් මේ කටිනචීවරයට රුපියල් පහත් පූජා කළා කියලා. සාදු සාදු කෙලයාට අනුමෝදං වෙන්න පුළුවන්නා. එය තමයි සුන්දර සම්මාවායාමේ බවට පත්වෙන්.ඉනිසාම් මේ කටින පින්කම් මාසවල වැඩියෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි තරගකාරීභාවය තමන් මතුවී පෙනීම ඉස්මතු වී පෙනීම තමන්ම කරන්න ඕනේ කියන පැන. මටගන්න ැරිුණොත් ැටන ැන වාමීන් න්සේ මගෙමෙල්ලන්න ඕනනි ස්වායින්සේ මටම කියල කරගන්න ඕන ම මේ දේ කරන්න ඕන මේ සෑම සිතුවිල්ලකදම්ම අපි නෙක්කම්ම සංකප්ය බරපතලාකාරයෙන් දුර්ුවල කර ගන්න. නෙක්කම්මා සංකපය දුර්ුවල කරගනිද. ඒයම අපේ සීලේ දුර්ුවල බාාවේට හේතු වෙන වචනේ දදුර්වල භාාවයටට හේතුවෙන. එනිසා අනුම මාංන්සික හිංසනයට පත් කලා වෙනවා. එනිසා සම්මා සංකප්ප දුර්ුවල කරගත්වෝන්. අනිවාර්යමීට හේතුවෙන සම්මාධි්‍යයේ. කර්මයකන් පල විශවාසේ නැහැ තමන් තනියම පින්කම් කරනවා. තමට නිකංවත් හිතෙන්නෑ හවුලේ පින්කමක් කළොත් මට සංසාරයේ මහා පිරිවර සම්පත් ලැබෙනවා කෙලා හිතන්නේ. හවුලේ පින්කම් කළොත් මට සංසාරයේ පිරිවර ඥාතීන් ලැබෙනවා කියලා හිතන්නේ ඇයිඒ හවුලේ පින්කම් කරලා නෑ සංසාරේ. එහම පුරුද්දක් නැහැ තනියම පින්කම් කරලා පුදකලාව පවුලක් තුල ජීවත් වෙනවා. පුද කලාව ගමක් තුල ජීවත්යෙනවා. පරිවාර සම්පත් නැහැ. එසා සම්මාධීත්්‍යයේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මේ විශ්වාසයන් තියෙන් නඕනේ. ඔබ මේ ජීවිතේ නිවන්න අවබෝධ කරන්න හැ. ඔබ මේ ජීවිතයේ සෝවාන් පලවට පත් නොවෙන්නත් පුළුව. එමනොත් නැවත නැවත මනුස්්‍ය ලෝකය අපේ ජම්ම වාසේ බවට පත්ය ෙනවා. ඒනම් අපිට පිරිවර සම්පත් අවශ්‍යයි, ඥාධ සම්පත් අවශ්‍යයි. වර්ණය සැපේ බලය අවශ්‍යයි. අපි සෝවාන් පලට පත්වෙලා සෝවාන් දෙවියක් වුණත්. අපිට දිව්‍ය තලවල වර්ණය සැපිය බලය අවශ්‍ය වෙනවා. නිසා නිරය තුරුවම අපි කරන්නාවූ පින්කාම්. හැමෝම හවු.